ද රංජන් රාමනායක මාත්‍යයා කාන්තාව ගැන කාන්තාන්න දීල තින තැන තමුන් නාන්ස දැක්කද. පිරිමි අංසමාලි කියනේ නිරූපිකාගේ ඒ රජ්ඥන් එක්ක තියනේ දෙබස තුළ මොකක්ද තියෙන්නේ. රජයේ සේවාවක් ලබාගන්න එන අයිංසක කාන්තාවක්. රංජන් රාමනායක මාත්‍යයට අරිනවා ලිටු කරගන්න. දෙසැම්බර් මාසයද කිවා ගිය මිනිස්සුන්ට අපාස කරන්න එපා. මිනිස්සුන්න බොරු චෝදනාදාන්න එපා කියලා කිව්වා. අද එතුමා විසින්ම රෙකෝඩ් කරපු එතුමාගේ සීඩියලින්ම එතුමාගේ නිර්ුවත මයි දන්න එලිවෙලා තියෙනවා. ලොකුවට කතා කරපු සුදු චරිතය මේ රටේ අනිත් මන්ත්‍රීවරු අනිත් සියලු දෙනා කළු චරිත කියලා අංවඩු ගාපු සුදු චරිතයක් හිතර පෙනීටපු රංජන් රාමනායක කියන ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ඇත. ගරු මුලසුන ඔබන සභාපතිතුමනි, මාමිත්‍ර සොයිසා මන්තුමාගේ කතාවෙන් පස්සේ මට අදහස් දැක්වීමට ලැබීම පිළිබඳවයි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට අදන සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ මං හිතන්නේ එතුමා පත් වෙලා මේ දින 50කාන්ට එතුමා කරපු වැඩපිළිබඳව මං හිතන්නේ ජනතාව ඉන්නේ ඉතාමත් ප්‍රසාදී. හැබැයි ඒම ප්‍රසාදයෙන් ජනතාව ඉන්න මොහොතක තමා සොයිසා මැතිතුමා මං හිතන්නේ කිසිම ව්‍යාපාරයක්වත් කරන්නේ නැහැ කියන එකයි මට තේරෙන්නේ. මොකද ව්‍යාපාර කරන සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බදු අඩු කිරීම පිළිබඳව ඉතාමත් සතුටෙන් ඉන්නේ. කිසිම ව්‍යාපාරිකයෙක් අසතුටු වෙන්නේ නැහැ අද. ඉතින් මට තේරෙන්නේ නැහැ මං හිතන්නේ ඔබතුමා වැරදි පාරක වැරදි පැත්තක හිටපු නිසා මං හිතනවා ඔබතුමාගේ අර දක්ෂ කතා වුණත් අද ආවේ නැහැ. නැත්තම් ඔබතුමා උපමා දාලා වැඩ දාලා සින්දු දාලා කතා දාලා දෙන්නේ. හැබැයි අද ඔබතුමාට එහෙම හැකියාව මට පේන්නේ නැහැ. ඔබතුමා වැරදි පාරක ඉන්නේ. ඔබතුමා මං හිතන්නේ හරි පාරකට එන්න කියලා මට ආරාධනා කරන්නත් බෑ. ඔබතුමාට එන්න අපේ අය පිළිගන්නේ නැති තත්ත්වයක් තියෙනවා. එනිසා මං හිතනවා එදා තිබ්බ දක්ෂ කතිකයා දක්ෂ කතිකයාද නිකන් නොණ්ඩිකකා කතා කිරීම පිළිබඳව අපි ඉතාමත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විදිහට සතුටු වෙනවා. මගේ වෙලාව දෙන්න. ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක. මගේ වෙලාව දෙන්න. ඉස්මනිසසවතුමා පොයින්ට් ඔෆ් ඕඩර්. මතක් කරපු නිසා මම ලන්ස මෙතුමාට කියනවා අවදාවත් අපි මග හොඳට පෙනේ නම් යන්න දැසක් තිබේ නම් කිම බැටි වෙලා යන්නේ. ගරු එතුමා කතා කරපු නිසා මම එතුමාගේ කතාවෙන් ආපහු පටන් ගන්නම්. එතුමා කිව්වා මේ අණ්ඩපටි වලින් මේ ජනතාවගේ දේවල් අමතක කරන්න යනවා, මේවා ඉතාමත් සරල දේවල් කියලා. දැන් ඔබතුමා කොහොමද කියන්නේ රංජන් රාමනායක මහත්තයාගේ තියෙන අණ්ඩපටි වල දේවල් ඉතාමත් සරල දේවල් කියලා? ඔබතුමා මොකද්ද කිව්වේ නං බලන්න. ඔබතුමා මොකද්ද කිව්වේ? අපි වාන්නේ වාන්න ගිය රංජන් රාමනායක අන්න ගංගොඩ කියලා ගංගොඩ වෙලා උසාවියට ගිහිල්ලා තියෙනවා. මොකටද උසාවි කියලා තියෙනවා? එතුමා විසින් මේ ජනතාවගේ කිසිම අයිතියක් නැතුව ජනතාව කතා කරපු එක රෙකෝඩ් කළේ එතුමා. එතුමා වරද කරලා තියෙන්නේ. ඔබතුමාලා යාපාලන ආණ්ඩුව ඇවිල්ලා තොරතුරු දෙන ගැනීම පනත ගැන කතා කළා. ජනතාවට තොරතුරු දෙන ගැනීමේ අයිතිය ලබා දෙන්න ඕනේ කියලා කතා කළා. හැබැයි අද කවුද තොරතුරු දෙන ගැනීමේ පනත තොරතුරු දෙන ගැනීමේ අයිතිය නවත්තන්න යන්නේ? මා ලොකුවට කතා කරපු සුදු චරිතය මේ රටේ අනිත් මන්ත්‍රීවරු අනිත් සියලු දෙනා කළු චරිත කියලා අංවඩු ගාපු සුදු චරිතයක් හිතර පෙනීටපු රංජන් රාමනායක කියන අනිත් මිනිසුන්ට පාත් කළා කතා කරපු ඒ කළු චරිතය අද ගිහිල්ලා තියෙනවා උසාවියට. මොකටද? අනේ ගරු මහේස්ත්‍රාත් තුමියරි තුමාරි කියලා මේක ජනතාව අතරට ප්‍රචාරය වෙන එක වළක්වා ගන්න. බලන්නකො එහෙම ජනතාවට තොරතුරු දෙන ගැනීමේ පනත ගෙනාපු අය. එනිසා අනිත් එක තමුන්නාංශලගේ විපක්ෂ නායකතුමා බලන්න. තමුන්නාංශල විපක්ෂ නායකතුමාගේ වේදිකාවේ කවුද ප්‍රධාන කතිකයා? රංජන් රාමනායක. විපක්ෂ නායකතුමා සනීප ආරක්ෂක තුවා දෙන්න ඕනි කිව්වා කාන්තාවන්ට. කාන්තාව ගැන ඇඬු කඳුලෙන් කතා කළා. කාන්තාව අඩුම සනීප ආරක්ෂක තුවාවත් පාවිච්චි කරගන්න බැරුව ඉන්න කිව්වා. අද රංජන් රාමනායක මහත්තයා කාන්තාව ගැන කාන්තාවන්ට දීලා තියෙන තැන තමුන් අංශ දැක්කද? පිරිමි අංශමාලි කියනේ නිරූපිකාගේ ඒ රංජන් එක්ක තියෙන දෙබස තුළ මොකද්ද තියෙන්නේ? රජයේ සේවාවක් ලබා ගන්න එන අහිංසක කාන්තාවක්. රංජන් රාමනායක මහත්තයාට අරිනවා ලිටු කරගන්න. මේක සාධාරණද? එක්සත් ජාතික පක්ෂේ මේක පිළිගන්නවද? එක්සත් ජාතික පක්ෂේ නායකයෝ දෙන්නගෙම මම අහනවා. අඬපටි ඇවිල්ලා තියෙනවා. රංජන් රාමනායක
ට පිවමි අන්සමාලි කියනවා රජයේ රැකියාවක් ලබා ගන්න මං එක්කෙනෙක් වන්නම් ඔයාගේ ඉටු කරගන්න කියලා. රංජන් රාමනායක ආනවා අරදේ කරන්න පුළුවන්ද කියලා බීදේ. පෙළෙන රංජන් රාමනායක ගැන මම දෙසැම්බර් මාසයේදි කිව්වා මෙතුමා ඊන මානකින් පෙළෙන කෙනෙක් කියලා කිව්වා. මෙනවා මෙතුමා මානසික ව්‍යාධිකින් පෙළෙන කෙනෙක් කියලා කිව්වා. මෙතුමා ජනප්‍රිය වීම සඳහා මලමිනි අත්විකුන්න කෙනෙක් කියලා මං කිව්වා. හැබැයි එදා රටේ ජනතාව පිළිගත්තේ නැහැ මං කියපු දේ. හැබැයි අද රටේ ජනතාව පිළිගන්නවා. ඊළඟට එතුමා තව කාන්තාවක් එක්ක කතා කරලා ආන්නේ කොහමද? එවන කියලා. මොකද මෙතුමා අන්නේ ගෙදර පතෝලා දාන්න පුළුවන් කියලාද? මෙතුමා ගෙදර පණ්ඩක්ක කරිය හොඳට දාන්න පුළුවන් කියලා දාන්නේ? එහෙම නැත්නම් ආල් කරන්න පුළුවන් කියලා දාන්නේ? නෑනේ. ඉතින් ඒ නිසා ගරු මන්ත්‍රීවරු රංජන් රාමනායක ගැන අදින් පස්සේ කතා කරන්න එපා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාසය, මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාසය මාදි වෙලා තියෙන නිවාසය උපයෝග කරගෙන තමයි කළේ. මම එදා කිව්වා මෙතුමා කියලා. කවුද පිළිගත්තේ? මං කිව්වා මෙතුමා කියලා. මම ගරු කතානායකතුමා ඔබතුමාරා කතානායකතුමායින් ඉල්ලනවා මෙතුමාව අඩුව මේ ගෞරවයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජීවත් වෙන ඒ මාදිවල නිවසේ ඒ නිවාස කපුරයක් කරපු මෙතුමා එතනින් එළියට දාන්න කියන එක. එනිසා මෙතුමා මේ සරල සිද්ධියක් නෙමෙයි කරලා තියෙන්නේ, අධිකරණයට බලපෑම් කරලා තියෙනවා, පොලිසියට බලපෑම් කරලා තියෙනවා. කවුද කියන්නේ මේවා සරල සිද්ධි කියලා? දුමින්ද සිල්වාගේ නඩුවට ඉස්සෙල්ලා විනිශ්චයකාරතුමියට කතා කරනවා. සානි මොකද්ද කියන්නේ? සානි කියනවා සර් නඩුව පොඩ්ඩක් අප්සෙට්. එතකොට රංජන් රාමනායක මහත්තයා විනිශ්චයකාරයාට කතා කරලා කියනවා සානිට මොකද්ද කියන්නේ? දැන් නම් වැඩේ සුවර්, නෝනා සුවර්, නඩු තීන්දුව සුවර්. මේ පොලිසියම කෑවා සානි, අධිකරණ පද්ධතියම කෑවා ඒ විනිශ්චයකාරතුමිය. මේ රටේ ස්වාධීන අධිකරණය ගැන කතා කරන්න බෑ. යාපාලන රෙද්ද ගලවලා විසික් කළා ඉවරයි. යාපාලන්ට ඇඳගන්න රෙද්දක් නැහැ දැන්. එනිසා තමුන්නාන්සලා පක්ෂයක් විදියට තීන්දුවක් ගන්න. විනය පරීක්ෂණය තියලා ඉස්සලා අයින් කරන්න. එහෙම නැතු අර රනිල් වික්‍රමසිංහ මහත්තයා අයිය ඇවිල්ලා කියනවා මේ සීඩී ටික පොදු දේපළලු. ලැජ්ජ නැද්ද මං ආන්නේ එතුමා ගැන කතා කරන්න? රනිල් වික්‍රමසිංහ මහත්තයාට එතුමා ගැන කතා කරන්න ලැජ්ජ නැද්ද? මේ වගේ පාර්ලිමේන්තුවේ වෙලා තියෙන්නේ. එනිසා අපි තමුන්නාන්සලාට කියන්නේ පළවෙනි පියර විදියට රංජන් රාමනායක මහත්තයාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය විනය පරීක්ෂණයක් කළා එතුමා අයින් කරන්න. දෙවෙනි පියවර විදියට ගරු කතානායකතුමායි අපි ඉල්ලා සිටිනවා. අපි ගරු කතානායකතුමායි ඉල්ලා සිටින මාධ්‍යවල නිවසෙන් එළියට දාන්න. මෙතුමා මේක කරන්නේ අර එදා රංජන් රාමනායක. එනිසා මේවා ලංකාවට ගෙන්නන්න බෑ නිත්‍යානුකූලව. තමුන්නාන්සලා කියලා බලන්න අමුණු සීඩී දැටි 32ක් අසභ්‍ය. හැබැයි මේ පාර්ලිමේන්තුවට කොහොමද ඇවිල්ලා කතා කළේ? තිත් ඇත්ත කතා කරන්නේ. සත්‍ය වෙනුවෙන් පෙනීටින්නේ. සත්‍ය මුළු රටම දැක්කද? මුළු රටම පේන්න තියෙනවා සත්‍ය. සත්‍ය දැක්කා. හැමදාම අසත්‍ය කියලා සත්‍ය කියලා ඔප්පු කරන්න ගියාට ඒක ඔප්පු කරන්න බෑ. මිනිස්සුන්ට සත්‍ය එළුණා. මම දෙසැම්බර් මාසයේදී කිව්වා ගිය මිනිස්සුන්ට අපහාස කරන්න එපා, මිනිස්සුන්ට බොරු චෝදනා දාන්න එපා කියලා කිව්වා. අද එතුමා විසින්ම රෙකෝඩ් කරපු එතුමාගේ සීඩී වලින්ම එතුමාගේ නිර්වත මම ඉතින් එළි වෙලා තියෙනවා. එතුමාගේ විතරක් නෙමෙයි. මම කියන්නේ මේක රංජන් රාමනායක මහත්තයා තනියම කරපු දෙයක් නෙමෙයි. අධිකරණයේ රත් දාන එක රංජන් රාමනායක මහත්තයා, පොලිසිය රත් දාන එක තනියම කරපු එකක් නෙමෙයි. අරලියගහ මන්දිරේට රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනල්ලා එතුමාට ඒ අවස්ථාව උදා කරලා දුන්නා. එනිසා මේක රංජන් රාමනායකට විතරක් ගිහිල්ලා අතෝද ගන්න බෑ. මේ අධිකරණයට අත දාපු, පොලිසියට අත දාපු මේ සියලු දෙනාට විරුද්ධව පාර්ලිමේන්තුවේ තේරීංකාරක සභාවක් හෝ ජනාධිපති කොමිෂන් සභාවක් දාලා මයි දන්නේ මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. විශේෂයෙන් අපි තමුන්නාන්සලාට කියන්නේ රංජන් රාමනායක මහත්තයා කතා කළා මේ සමහර වෙලාවට මේ රටේ දූෂණ ගැන, මේ රටේ වංචා ගැන. එතුමා චිත්‍රපටි ගැව්වා පාර්ලිමන්ට් ජෝක්ස්. කවුද දැන් පාර්ලිමන්ට් ජෝක්ස් දාලා තියෙන්නේ? අපිද? 1 shot 1
මොනද වන්සෝට් අධිකරණයටත් කෙලෙව්වා, පොලිසියටත් කෙලෙව්වා. හොඳ අධිකරණයක් අපේ තියෙන්නේ, හොඳ පොලිසියක් අපිට තියෙන්නේ. එක්සත් ජාතිපක්ෂයටත් කෙලෙව්වා වන්සෝට් වන්. මෙතුමා මෙතුමයිද මේ ඔක්කොම රඟපෑම් කියලා. එතුමට රඟපාන්න පුළුවන් ලස්සනට. ලැජ්ජන ඔය පක්ෂේ තියාගන්න තමුන් නාන්සාර ලැජ්ජන. සජිත් ප්‍රේමදාස මහත්තයා මං ආනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයන් ආනවා. ඔය 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 චරිතය ඔය පක්ෂේ තියාගන්න. තමුන් නාන්සාර ලැජ්ජ නැද්ද කියලා. අද මං ජනතා විමුක්ති පෙරමුණ ගැනත් කතා කරන්න ඕනේ. හැබැයි අඬපටි ගැන වචනයක් කතා කරන්නේ. ඉස්සර අපේ අපේ කාලේ පොඩි පත්තරයක අපිට සම්බන්ධ වෙච්ච පොඩි එකෙක් කර හිටියෝ ටක් ගාලා ගනලා පත්තරේ කතා අන්ඩෝ කුමාර දිසානායක මහත්තයා. අද එතුමාලා බය වෙලා ඉන්නේ. ඇයි? එතුමාලාගේ අඬපටි තියෙනවලු. එතුමා දන්නවා එතුමාලාගේ ඉත ඇතුලේ කැකෑරෙනවා. අපි කතා කරපු ඇලියට ආවොත් අපේ රෙද්දේ මොකද්ද අර යන්න දිනේ ඔක්කොම යයි. එනිසා බය ඉන්නේ. අද අද කතා කරනවා මොකද්ද? මහින්ද රාජපක්ෂ ගැන වචනයක් කතා කළේ නෑලු. මහින්ද රාජපක්ෂ ගැන තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කතා පටන් ගද්දි කිව්වේ. එතුමා කිව්වා එතුමාගේ ග්‍රාමීය පරිසරය, එතුමාගේ පරම්පරාව ගැන කිව්වා. අපේම ප්‍රශ්නයක් නෑ, මහර දුකක් ඇති වෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෑදිලිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එකයි එකතු වෙලා වැඩ කරන්නේ. එනිසා මං හිතනවා මම ඉතාමත් පෑදිලිව කියන්න ඕනේ, ගරු රංජන් රාමනායක මහත්තයයි සානි එකයි ගිය දුරකතන මේකෙදි කියනවා. මොකද සානි කියන්නේ? බුදු සර් වඳින්නම්. බුදු සර් ආයේ ආයේ නීතිඥතුමියට කතා කරන්න එපා. ඇයි? ඔක්කොම හරි සර්. නඩුව නමයක් ගස්සරිනවා. ඒ නිසා ඒක වෙනස් කර වෙනස් වෙන්නේ නැහැ. රංජන් කියනවා ඔව් ඔව් නෝනනන් සුවර් මං කතා කළා කියලා. ඔන්න ලැජ්ජ නැද්ද මේ අධිකරණයටම කළු පැල්ලවන්නේ? ඇතික දුමින්ද සිල්ලාව ඉරේ දාන්න ගස් යවන්න මේ කටයුතු කරපු රංජන් රාමනායකලා සානිලා මොකද්ද මේ කරලා තියෙන අධිකරණයට? එනිසා අධිකරණයේ ඉතාමත් හොඳ විනිශ්චයකාරයෝ ඉන්නේ, පොලිසියේ ඉතාමත් හොඳ නිලධාරී ඉන්නේ. හැබැයි මේ සානිලා එහෙම නැත්තම් මේ සානියෙක් එකතු වෙලා මේ නඩු තීන්දුව දුන්නු ඒ විනිශ්චයකාරතුමිය වගේ අය නෙමෙයි. එනිසා අපි පෑදිලිව කියනවා මේ පිළිබඳව පෑදිලිවම අධිකරණ සේවා කොමිෂන් සභාවෙනුත් ගරු අගවිනිශ්චයතුමා ඊළඟ ජනාධිපතිතුමා මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද මේ යන්න බෑ. තව විනිශ්චයකාරයෝ විශාල ප්‍රමාණයකට අපි දැක්ක අර කඩුවෙල ඉන්නතුමාට විනාඩි දෙකක් තියෙනවා. රාජපක්ෂ මැතිතුමාගේ නඩුව ඇව්වා රෑ 10 මාට ස්වාධීන අධිකරණය රෑ 11ට. මෙතුමා එක්කක් තියෙනවා වීඩියෝ පටේ. මොකද්ද උපදෙස් දෙන්නේ? ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් රංජන් රාමනායක මහත්තයාට විරුද්ධව තියෙන නඩුවට කොහොමද බේරෙන්නේ කියලා උපදෙස් දෙන්නේ කවුද? මේ කඩුවෙල බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දිවි නැගුම නඩු ආපු හේමපාල නීතිඥතුමා විනිශ්චයකාරතුමා මහේස්ත්‍රාත්තුමා. එනිසා මේවා පිළිබඳව පරීක්ෂණය කරන්න ඕනේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්. ඒකම අර විනිශ්චයකාරතුමිය සන්තෝෂම විදියට මොනවද ඉල්ලන්නේ? නමේනියට ඉන්න එයාව ඉතුරු ඔක්කොම කපලා අභියාචන අධිකරණේ විනිශ්චයකාරයෙක් කරන්න ඕන. මහර රටන්නේ මේක. හා කාටද කියන්නේ? අගවිනිශ්චයතුමාටද? නෑ, රංජන් රාමනායකට. යාපාලනට කියන්නේ නමයක් ඉන්නවා මට ඉස්සරහා කපලා මාව ගේන්නලු. ඇයි? මම මිනිමැරුන් ආණ්ඩුවට පක්ෂග්‍රාහි තීන්දු දුන්නේ ඉඳා. මහර රටන්නේ මේකනේ. හා මෙහෙම කරන්න පුළුවන්ද රටවල්? මුළු අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය නැතුව ගිහිල්ලා, මුළු පොලිසිය පිළිබඳව තියෙන විශ්වාසය මාජනතාවට නැතුව ගිහිල්ලා. තව ඉදියේදී එනවා එළි වෙන ජාමයට හොඳ හොඳ දේවල්. අපිට ඇවිල්ලා තියෙනවා සමහර ඒවා. අපි නොහිතන මිනිස්සු කතා කරලා තියෙනවා. අපි නොහිතන දේවල් කතා කරලා තියෙනවා. මේක තමයි යාපාලනේ. යාපාලනේ අවුරුදු පහක් කරපු යාපාලනේ. එනිසා සන්තෝෂං හැටියට මේ නමේනි හිටපු එක්කෙනා උඩට යන්න ඉල්ලුවා. මොකද දුමින්ද සිල්වට මරණීය දඬනේ දීලා. මෙයා ඉතාමත් අසාධාරණ වැඩ. කවුරු කළත් මෙයා වැරදි වැඩ. එනිසා රංජන් රාමනායක මහත්තයා වෙනුවෙන් පෙනී සිටින්න යන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. ඒකම උදේ ගම්මන්පිල ඇමතුමාට අපදුන්නම රංජන් රාමනායක මහත්තයා පොලිසිය එක්කෙනා ගානවා ඔස්ට්‍රේලියාවට කෝල් කළා ට්‍රෙඩ් කළා නම් ඇතුළට දාලා ඉරේ දාන්න තිබ්බනේ කියලා. මේම තමයි නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ලැජ්ජ නැද්ද තවත් තියාගන්න රංජන් රාමනායකලව? පෑදිලිව
උදේ ගම්මන් පෙල්ට ඇපදීම පිළිබඳ ඔබතුමා කාලය අවසන්මට මේකට මට කිව්වනම් මම කෝල් කරලා ක්‍රෙඩ් කරලා උදේ ගම්මන් පිළ ඉරයන්න.